ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවන සමාලෝචනය අනුමත කර තිබෙනවා. ඒ අනුව මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 336ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ මෙරට කාර්ය සාධනීය ශක්තිමත් වී ඇති බවයි මූල්‍ය අරමුදල පවසන්නේ. 2023 දෙසැම්බර් අවසානය දක්වා කාල සීමාවට අදාළ ඉලක්කවලින් ප්‍රමාණාත්මක සංඛ්‍යාවක් සපුරා ඇති බවත් 2024 අප්‍රේල් අවසානය වන විට බොහෝ ව්‍යූහාත්මක මිනුම් සලකුණු ප්‍රමාදයකින් සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එසේ වුවද ආර්ථිකය තවමත් අවධානමට ලක්ව ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී ඇත්තේ. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවධානමට ලක්විය හැකි අය මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍යංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ පාලනය සහ වර්ධන විභවයන් ශක්තිමත් කිරීම අරමුණු කරගෙනයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට විස්තීර්ණ මූල්‍ය පහසුකම් සැපීමට වැඩසටහනක් ආරම්භ කරනු ලැබුවේ. දිගුකාලීන විභවයන් අනාවරණය කරගෙන ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දීම සඳහා බලධාරීන් තම උත්සාහය සමග ඉදිරියට යා යුතු බවයි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජියෝ කමුරා සඳහන් කර ඇත්තේ. වෙළඳාම තවදුරටත් ලිහිල් කිරීම සඳහා ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දීම, රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යක්ෂමතාවේ වැඩි දියුණු කිරීම, ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ පරතරය අඩු කිරීම සහ දේශගුණික අවදානම් අවම කිරීම වැනි නිර්දේශද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කළ වැඩසටහනේ දෙවන සමාලෝචනය අනුමත වීමේ ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි විදේශ අමාත්‍ය අලිසබ්‍රි පවසන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහද එක්ස්පනියුඩයක් නිකුත් කර තිබුණා. මෙම සුවිශේෂ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ අපගේ ආර්ථිකය ගොඩ ගැනීමටත්, ශ්‍රී ලංකාව යහපත් පිළිවෙත් අනුගමනය කරන ගෝලීය වශයෙන් පිළිගත් රටක් බවට පත් කිරීමටත් මූලික වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දූරදර්ශී නායකත්වයේ හේතුවෙන් බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.